kirulu maginam kandulu gai mitaram ratkupul matu aadu tavara adarin obetu samudinnam oben Ganga suru sindada aadare tiya patkara savan sanasa vadanda piru de kandema adagalu nena matakam pet kara sitehi ati rusena o vai කපිල කෝල් කරා. කපිල කිව්වා සෝද මාළුවක් කරන් මේ ඉන්න පුළුවන් කියලා. එතකොට ඔයාලත් යන්න පුළුවන් නේ. ප්‍රින්සිපල් කෙන් ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට මේ ප්‍රශ්න වලට මොකක් හරි දෙයක් තියෙනවන්නේ. ඇයි සාක්ෂි උඹ මගේ දිහා බලන් ඉන්නේ? ඔයා උදව් කරන්න හදන්නේ මගේ පැත්තෙන් හිතලාද ඔයාගේ පැත්තෙන් හිතලාද? මගේ පැත්තෙන් හිතලාද කියලා කිව්වේ? हरी අන්තිමට මට ඕන දේ සිද්ධ වෙනවානේ. අපි මේක ප්‍රින්සිපල් එක කතා කරලා විසඳගමු. මට හිතුණා පහුගිය කාලේ ඕකි හැඩ වැඩ වෙලා කඳ බඩ දාලා එනකොට මුකක් හරි අඩව්වක් අල්ලන්න වගේ ලෑස්ති කියලා. අපිට වැඩක් නෑ නේද අනුඹේ දේවල් ලක්කේ. සීලා නෙලලා තියෙනවා නෙලිල්ලක්. ඔය ඉන්නේ මූණ පුරාවටම රත්හඳුන් එහෙම ගාගෙන මොනවා කරත් අර පොඩි උන් දෙන්න අපව. නංගී මේ ගවුමක් කීයක් කරන නංගී? අත 250ක් කර. අනේ බම්මන් මේ දෙකම ගන්න නිසා උනේ අඩු කළ දීහංකෝ. දෙකම ගන්නවා නම් මොනවාරි කළ දෙන්න. මොකෑ මම මේ තව පොඩි ගවුම් දෙක තුනකුත් ගන්න ඕනි. මල්ලි මල්ලි කියලා පහුගිය දවස් ටිකේ ගෙට දාගෙන හිටියට ඔය මල්ලි කරලා තියෙන්නේ. අපිත් මේ ඉස්ස නිකට පැහුනේ මොකක්ද නංගී මොකක්ද කිලිමි
සින පොඩක් අතන වාඩියෙන්කෝ නංගි මෙන් 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 පොඩක් අතන වාඩි වෙනවා නා නංගි මගිට කොළව කර කියනවා ගැප් පොඩක් ඉන්න මම වතුරයක් අරගෙන ඉන්න නිකන් ඔළුවේ කැක්කුමක් නන්නේ මේ නංගි. බලකුණක් වගේ. මේ පොඩකින් හාන්සියනද? මොකේ මම පොඩි උන් දෙන ගෙදර දාලා ආවේ. මම යන්න ඕනි. නංගි පොඩක් හාන්සියලා ඉන්නකෝ එන. මම ආර ඉදිරියට හවසට ගන්න එන්න. එන මං ගිහින් එනවා නංගි හාන්සියලා ඉන්න. එසේ දේවිය ඔබගේ යන මම පිළිපදිමි. තව ඔබට යමක් කීමට ඇද්ද? අද ටික වෙලස්සෙන් එනවා. මට තනියම කතා කරන්න ඕන. කලි කියන්නේ බෑ වමට. තනියම කතා කරන්න ඕනේ කියලා. මම යනවනේ. මම දැන් ආවිතරයි ඉන්න. මං ගියායින් පස්සේ තනියම කතා කරා. හරි. එහෙම නෙමෙයි මොනස්. මංක මට තනියම කතා කරන්න නෙමෙයි. ඔයත් එක ටිකක් තනියම කතා කරන්න ඕනේ කියලා. එහෙම කියන්න එපා. ඉතින් වාසකමත් එක්කම. අගේ කරලා කියන්නේද නැත්නම් ටග්ගල් කියන්නද? වෙලාවත් එක්ක බැලුවම නිකම්ම කියලා ගන්න. හරි. එහෙනම්. හොඳස් මගන්නේසල. දාන්නද? හරි. ඔයා ආයෙත් කතාවක්. ආයෙත් කතාවක්. ආයෙත් කතාවක්. තාත්ත කෙනෙක් වෙන්නේ අන්නේ. බොරු කියන්න එපා. ඇත්ත. බොරු කියන්න එපා. ඇත්ත.
අම්මේ! මේ පාර මෙයා හම්බෙනකොට මං ළඟ ඉන්නවනේ. වාගේ කඳුළු විනාව ඔක්කොම ඕනේ මට. එතකොට ඔටෝමැටික් කරලා දෙනවා. එතකොට උස්සගෙන යනවා. නාවන, පොවන, කවන, තව. මෙයා මට කතා කරනවා ඇහෙන්න ඕන. එතකොට මෙයා මේ පයින් ගන්නවා. හා. සරි. අන්න බලන්න. කොනේ? තාම නෑ නැගිටින්නේ. හරි. එහෙනම් ප්‍රැක්ටිස් යන්නේ නෑ මම. කොල්ලොන්ට කියනවා ගෙදර යන්න කියලා. එහෙම කරන්න කරන්නේ නෑ. ඔයා යන්න ගිහින් කක් ගාලා එන්න. බෑ. මට අමාරුයි බා. මං ටෙක්නටෙලා. අයියෝ. ඊළඟ කක් ගාලා එන්නකෝ. ඒකනේ පොඩි සාදු වෙනදාට මේ වෙලාවට ඇවිල්ලා සෑට මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. එහෙම වෙන්න බෑ මං ඒ පාරෙන්ම නේ ආවේ. අමතක වෙලාද දන්නේ නැහැ. ඕගොල්ලෝ හැම ඉන්නකෝ මං ගිහිල්ලා බලන්න. තා පොඩ්ඩක් තියෙනවා. ඕ බලන්න. ඒ මම නම් හිතන්නේ මේ පාර දුවෙක් ඔය. ටින් ගානවා. දෙක්ුණා තුතක්ුණා තපේනේ. ආග. දැ. මට කියන්න ඔයා කැමති දුවෙට්ටද පුතෙට්ටද? තාත්තා වගේ පුතෙක් ඉන්න නිසා පර දෙක තුනයි. හරි. එහෙනම් මං කියන්නේ අනිවාර්යෙන් අපිට දුවෙක්. දුවෙක්. අනේ. ඒ වුණාට මට බලාපොරොත්තු වෙන්න එපා. හදිසියට පුතෙක්. ඇයි ආවේ නැත්තේ? එන්න නැත්තම් පණිවිඩයක්වත් තියන්න තිබ්බනේ. පොඩි ගාමුදුර එන්න තමයි හිටියේ. එතන පොඩි ගොලු එකක්ම කාවන්. මත් නම් එහෙම කිසිම දෙයක් පේන්නේ නැහැ. බොරු කියන්න පුරුදු වෙලා වගේ නේ. ඒකනේ අපේ හැමදෙරෝනේ මේ මාත් කිව්ව ඇඟේම අවුරු තිබ්බට කමක් නැහැ. මේ පොඩක් ගිහලා පුරුදු කරලා එන්න කියලා කෝ ඇහුවේ නැහනේ. මැච්චර දවස් වසන්ත සර් විතරයි බොරු කිව්වේ. දැන් මලිති අම්මත් බොරු කියන්න පුරුදු වෙලානේ. යන්න ගිහින් එක්බන්ට් ලෑස්තියෙන් තෑග් භාගයක්වත් එළමෙන්ට පුරුදු කරන්න ගිහිල්ලා. කවුද යන්නේ එතන සංගක්කාර වගේ කෙනෙක් හිටියොත් නේද? එහෙම වුණත් කාටද ආඩම්බර? ඒක තමයි. මේ ඔයා ගිහලා ටිකක් වෙලා පුරුදු කරවල එන්න. හරි ආමුදුරනේ. ආමුදුර වඩින්න. මම තාම නැටි දායන් එන්න. සුවපත් වේවා. යාළුවෝ කියලා කියන්නේ හොඳටම පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සුන්ට. මං එහෙම කියන්නේ අර්ථයක් ඇතුව. කපිලගේ සාක්ෂිගේ තිබුණ සුවද මාරුවක් සමගම මගේ ජීවිතේ තිබුණු සීලොම් ප්‍රශ්න ඉවරුණා. සමහර විට ඔබට දෙන්න පුළුවන් මංගල්‍ය කපටිකමක් කියලා.
ඕනම් පිරිමියෙක් තමන්ගේ විවාහය රැකගන්න බොරු කියනවා. කපටි වැඩ කරනවා. ඒක ඇතුළේ තියෙන්නේ තමන් විවාහක පිරියට ආදරේ නැති එක නෙමෙයි. මේ කතාව කියවන ඔබ කාන්තාවක් නම් ඔබ විවාහක නම් ඔබේ ස්වයං පුරුෂයාගෙන් ප්‍රශ්න කරන්න එපා. ඔයා මට කරන කපටි වැඩ මොනවද කියලා. ඒක නොදන්නා වගේ ඉන්න. ඒකෙන් නුවට වාසියක් මිස හානියක් සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි ඉතින් එහේ ඉස්කෝලේ. මට තියෙන ප්‍රශ්න තමයි අහන්න. මේ හොඳයි. මේ හොඳයි ඉතින්. මොනවද ප්‍රශ්න? නියම වෙලාවට ආවේ. සුබපතන දෙන්නෙක් මින්න. මට ඉතින් සුබපතන්නේ මම මෙන් යන එකටනේ. එතකොට වසන්තට පාඩේ මෙහෙටලා ඉන්න පුළුවන්. කපිලට නම් සුබපතන් මෙහෙට ආපු එකට. පරණ යාළුවෝ දෙන්නනේ. මෙතර කාලයක් කරපු සාක්ෂිට වැඩිය අදින සාක්ෂි ගොඩාක් වෙනස්. මොකක්ද ඒ වෙනස? හෝ 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 නේ. මම දැන් අන්තිම මොහොතෙත් මං උදැලා දානවා. කොයි දෙන කතා කරලා සාක්ෂිට මැදහත් එකෙන් සමුදෙන්නකෝ. මම පොඩ වටයක් කරගිලා ඉස්කෝලේ හතරමයින්ට ලකුණු දෙන්න එන්න. මේ බණිත් ඉස්කෝලේ මන්නේකට වන්න යන්න බය පැතරද? මමතර මන්නේ කේට වේට වන්නේ ඉස්කෝල් ගාන ගිහින් මේක ගැන නෙවෙයිනේ දැන් කතා කර කර ඉන්නේ. කියන්න. වසන්ත ගෑන් කියන්නේ හයියෙන් අඬන්න ඕන වෙලාවට හොඳට හිනා වෙන්න පුළුවන් જાතියකට. මං හිතන්නේ මං දැන් ඉන්නේ වගේ තත්ත්වයක. දැන් ඉතින් මට අවුල් වෙන හේතුවක් නැහැ. ඔයාට හොඳ ජීවිතයක් ලැබෙනවා. අනිත් එක මේ දේවල් ඔක්කොම කරේ ඔයාට ඕන නිසා. ඔව්. මම මෙහෙන් අයින් වෙලා යන්නේ මගේ කැමැත්තෙන්. මං හිතන්නේ ඒක හොඳකට සිද්ධ වෙච්ච දෙයක්. මම මෙහෙට දෙවෙනි වතාවට ආපු වෙලාවේ මම බලාපොරොත්තු වුණා ඔයා ආපහු හැරිලා මගේ ළඟට එයි කියන. ඒ වුණාට ඔයාගේ මලිතිගේ අතරේ මට ඉඩක් නැහැ කියලා දැනුණාම මම මේ ඉස්කෝලේ තවදුරටත් ඉන්න එකෙන් වෙන්නේ මම මාම තව තවත් රිද්ද ගන්නවා කියලා මට හිතුණා. ආදරේ කියන්නේ බොරුවක් නෙවෙයි කියන එක ඔයා හොඳටම ඔප්පු කරලා පෙන්නවා වසන්ත. සාක්ෂි මට ඉන්ට් පාස් කරනවානේ. අනේ නැහැ වසන්ත. ඔයා මාව වැරදිට තේරුම් ගන්න එපා. ඔයා හොඳ ආදරවන්තයෙක්. ඔයාට පුළුවන් වුණා මලිතට ඔයාගේ ආදරය දෙන්න. සාක්ෂි, ඔයා කසාද බැඳෙන් පස්සේ ඒ මනුස්සයා ඔයාට හොඳ ආදරයක් දෙයි. හොඳ ජීවිතයක් දෙයි. එහෙම කෙනෙක් නෑ වසන්ත. මං ඔයාට ඒ කතාව කිව්වේ බොරුවට. ගෙදර යෝජනාවක් ගෙනාවු කතාව නම් ඇත්ත. හැබැයි මං ඔයාට එහෙම කිව්වේ එතකොට ඔයාගේ හිතේ වුණත් මං ගැන තියෙන බර අඩු වෙන හින්දා. එතකොට ඔයාට වුණත් හිතෙනවානේ සාක්ෂිටත් කවුරු හරි ඉන්නවනේ කියලා. නැත්නම් මං දන්නවා ඔයා දෙකින් දිගටම මං ගැන හිතනවා කියලා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙවෙයි. ඒකයි මං ඔයාලට එහෙම කතාවක් කිව්වේ. සාක්ෂි, මං හිතුවා තව ටික දවසෙන් කසාද බඳී කියලා.
බලන් ගියාම ඔය හැමදේම කළා තියෙන්නේ මං වෙනුවෙන්. ඒත් සාක්ෂි මට කිසිම දෙයක් බැරි වුණා ඔය වෙනුවෙන් කරන්න. පුඩි දෙයක් කර. ඔයා දුක් වෙන්න එපා. මේ ට්‍රාන්ස් එක හදලා දෙන්න මුළු උනේත් ඔයානේ. හෙට ඉඳන් අලුත් ස්කූල් එක අලුත් ජීවිතයක් විදිහට වැඩ පටන් ගන්නවා. අපි අය කවදාවත් හම්බ වෙන එකක් නෑ වසන්ත. කොල්ලා තමයි දිසානායක. කිටි කරොත් එම කේටි දිසානායක. එනකොට මොකක්ද ප්‍රශ්නයක්ද? මොකද දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඔයාට වගකීම් වැඩි.